කැලේදිම දහදකම පටන් ගන්න. ඔය ප්‍රේම විප්ලවේ. ඔව් මුණ ගැහෙන්නේ කැලේදිනේ. හා. දැක්ක ගමන්ම හිත ගියේ එකක්ද මේක නැත්තම්? නෑ. නෑ. සෑහෙන කාලයක් මේ ඇත්තටම බෑ කිව්වා මේකට. මේක අවශ්‍ය නෑ. ඔව්. මේ අපි ඇහුවා. එතකොට මේ මේ බෑ බෑ කියනකොට ඈ මොකද්ද හිතුනේ මේක කරනවම කියලා හිතුණාද නැත්නම් අතාරිනව කියලා හිතුණාද නෑ ඉතින් එහෙම එහෙම බලපෑමක් නෑ බලපෑමක් නෑ ඔය අතරට දුෂ්ටිය ආවේ නැද්ද ඈ තව තව ආය ආදරේ இல்ல දුෂ්ටිය ආවට මම එක ගෑන්නේ නෑ කොට දැන් අර ලීලා මාලා එහෙම තව හිටියයි කියවනේ යාළුවෝ ඒගොල්ලන්ගේ එහෙම පින්පල ඉලව් දුන්නේ නැද්ද ඒගොල්ලන්ගත් ඉතින් තිබුණා ඒක ඒ අටෙන් ලොකු අතුල බඳලා ඉන්නේ ධම්මිකා කියලා. හ්ම්. ඒ සම්බන්ධයේ තිබුණා. ඒ වෙනකොටත්. හ්ම්. ඒක කාවද්දලා තිබුණ එකක්ද නැත්නම් ඔයාලා විසින් කොට නගාගත් එකක්ද? ඒක කාවද්දන් වද්දලා තිබුණා නමුත් පොඩි කියන්නේ මෙයා ගැන පොඩි ඇහැ ගහගෙන හිටියද සතුරෙක් මර්ධනකාරී වැඩකට මොන හරි එහෙම නැහැ. එහෙම නැහැ. එතකොට අඩුම තරමේ ඒක පැත්තකට දාමුකෝ. මේ මේ දන් මා දන් අහුරක් හරි මොනෝ හරි පළතුරු අහුරක් හරි ගෙනිහිලා දීලා නැද්ද ඉතින් ඒ කාරණේ මතකයි නෑ 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 මොකුත් නෑ ඉසිසලකිල්ලක් නෑ එහෙම මොනවත් නෑ දෙන්නම එකට දහවුනේ එකටම නෙමෙයි හා දෙවන් ගියකට ඒක ඔව් ඒක ඔව් දැන් මම දන්නවා මට සුවර් එකටම අවුරුදු 20 අවුරුදු සිර දනුමක් හම්බෙයි කියලා මම තමන්ගේ ඒ කියන්නේ පෙම්බතාට පෙම්බතිය අහිමි වෙච්ච වෙලාවල් දරිත් කෙනා අහිමි වෙච්ච වෙලාවල් ජීවිතය මරණයෙන් කෙලවර වෙච්ච වෙලාවල් එහෙම තිබුණාද අපි තිබුණා දැන් සුජාතා හඳගම වසන්ත දිසානායක ඒ දෙන්නගේ සම්බන්ධය තිබුණානේ ඔව් සුජාතා හඳගම මැරෙනවා මැරෙනවා කියලා එයා දැනගෙන ඉන්නවා එයා දන්නවා දන්නවා එයා කිව්වා මේ ඔය බේත් මට දාන්න එපා ඔව් එයා කිව්වා මේ මගේ අක්මාව කඩා අක්මාව පැත්තෙන් කඩාන ගිහින් තියෙනවා කියන්නේ ඒ දෙන්නම පෙරදෙනි විශ්වවිද්‍යාලයෙන් හිටියේ දෙන්නම පෙරදෙනි විශ්වවිද්‍යාලය එයාගේ උකුලේ තමයි පණ යන්නේ ඔව් එතකොට ඒ දෙන්න අතර ගිය දෙබස් මතකයක් තියෙනවද මෙයාට තමයි මතකේ තියෙන්නේ එහෙම එහෙම නැහැ හා මේ කවුද ඈ නෝනා මගේ ඈ මගේ නෝනා මගේ නෝනා එමන් පදිංචියට ගියා හා යම් එන මගුල් කාලා පිළිගෙන එහෙම තුනද නැත්තම් නිකන් ආවන්නේ නෑ නෑ ඔච්චරයි මගුල් ගේ ඔච්චරයි මගුල් ඔච්චරයි මගුල් වනන්තර 7-8ක කරක් ගහපු ආරි සහෝදරයත් එක්ක ඇවිදගෙන කතා කරගෙන විල්පත්තු යනකොට ඊට පස්සේ හම්බුණානේ තව සහෝදරියක් කැලේ පැන්න ඈ දැන් දෙන්නම හම්බ වෙන වෙලාව මේ කවුද ඈ නෝනා මගේ ඈ මගේ නෝනා මගේ නෝනා දැන් මම ඇත්තටම සාහිත්‍ය වේවා රුසියානු හරි විප්ලවීය සාහිත්‍ය කෘතිවලවත් බොහෝ වෙලාවට දැකලා තියෙන්නේ මේ හරි සහෝදරයා ඔව් එහෙම මේ හොඳ ස්ට්‍රොง නිරෝගී ප්‍රේම කතා නෙමෙයි ප්‍රේමය තියලා තිනවා නිරෝගීවත් තියලා තිනවා නමුත් අවසානයේදී නිකන් ඒක සමහර වෙලාවට සාතිසේ බහුතරය නිකන් නේද ඒත් අපිට හම්බ වෙනවා මේ ජීවිතේ ඉහත් ඈවේ ඉන්න දෙන්නෙක් ඒ දෙන්නම පෙම්වතුන් වෙලා ඊට පස්සේ විවාහ වෙලා දරුමුණු පුරොත් ලබලා මේ මේ කැලේදිම දහදකම පටන් ගන්න ප්‍රේම විප්ලවේ ඔව් මුණ ගැහෙන්නේ කැලේදිනේ හා මුලින්ම අපි හමු වෙන්නේ කැලේදි ඔව් හා කැලේ හමු වෙලා ඉතින් අවුරුදු ගාණක් අපි කණ්ඩායමක් හැටියට කැලේ ඉන්නවා හා ඒ ඉන්න කාලේ ඉතින් තමයි මේ සම්බන්ධය ඇති වෙන්නේ දැක්ක ගමන්ම හිත ගියේ එකක්ද මේක නැත්තම් නෑ 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 කියලා නික බේරෙන්න බෑ නෑ එහෙම දෙයක් උනේ නෑ ඇත්තටම මේ එහෙම සම්බන්ධකම් පවත්වන්න වාතාවරණයක් නැහැ. ආ ආ ආ. අරමුණ වෙනස් නේ නේ. අරමුණ වෙනස්. අනිත් එක මම සෑහෙන කාලයක් මේ ඇත්තටම බෑ කිව්වා මේකට. මේක අවශ්‍ය නැහැ. ඔව්. මේ අපි ඇහුවා. ඔව්. ඉතින් ඇහුවා. ඉතින් ඇරගෙනදල් නැහැ. ඇත්තටම ඉතින් බෑනේ. ආ. අවුරුදු දෙකම මම බෑ කිව්වා. ආ. ඒ කියන්නේ එතකොට දේශපාලන කාර්යයක ඉන්න නිසා ඒක අපි කොයි වෙලාවෙ යද වැටෙයිද දන්නේ නැහැ මට වෙඩි වදින්න පුළුවන් එක්කෝ මෙයාට වෙඩි වදින්න හිරගත වෙන්න පුළුවන් හිරිය සමට අවුරුදු 20 දෙන්න පුළුවන් ඒ තත්ත්වේ නැති වෙලා තිබුණේ ආ ඒ කියන්නේ දුරදිග බැලුවා ආරි සහෝදරයට වැඩිය මේ සහෝදරය ඔව් මම කිව් ඔව් පැහැදිලිව ඒ පැත්තෙන් චුට්ටක් නේද ඈ පොඩ්ඩක් හැංගීම් වලට වැඩිය බරුනේ නැහැ බරුනේ නැහැ ආ එහෙමයි තියෙන්නේ මට මම ඊට පස්සේ තෝරගත්ත අවුරුද්දකින් පස්සේ හොඳ ගතිගුණ ඉතින් මටත් ගැළපෙනවා මම අපිත්
අහිංසක පැත්තනේ. ආ අපේ වට පිටාවත් අපේ ගේ දොරත් එයාලගේ ගේ දොරත් අපිට ගැළපෙනවා. එතකොට මේ බෑ බෑ කියනකොට ඈ මොකද්ද හිතුනේ මේක කරනවම කියලා හිතුණාද නැත්නම් අතාරිනවා කියලා හිතුණාද? නෑ ඉතින් එහෙම බලපෑමක් නෑ. බලපෑමක් නෑ. මේ නමුත් ඉතින් හිතේ අදහස තිබුණා. හා ඔව්. හා ඒක වෙනස් වුණේ නෑ. හා මේ කිවිල පස්සේ කාලේ අපි 75 ඔව් 75 ඉතර කාලේ තමයි කැමති වුණේ. කැමති වුණේ. ඔය අතරට දුෂ්ටිය ආවේ නැද්ද? තව තව අය ආදරේ ඉල්ල දුෂ්ටිය ආවට මම එකඟ වෙන්නේ නෑ. පළවෙනි ප්‍රමුඛතාවය ස්තුවේ පළමුවෙන් කෙනෙක් ඉල්ලීමක් කරලා තිනවනේ නේද? ඔව්. ඒක නිසා. ඔව්. එතකොට මේ සිරගත වෙන්න කලින්ද 75 කියන්නේ? ඔව්. ඔව්. 76 නේ සිරීරේට යන්නේ. එතකොට දැන් අර ලීලා මාලා එහෙම තව හිටියයි කියවනේ යාළුවෝ. ඒගොල්ලන්ගේ එහෙම පින්පල ඉලව් දුන්නේ නැද්ද? ඒගොල්ලොන්ගෙත් ඉතින් තිබුණා ඒගොල්ලෝ දේශපාලනය කරද්දිින් මේකක් තිබුණා. ඒක කිසි ප්‍රශ්නයක් අපිට ගැටලුවක් වුණේ නැහැ. මොකද ඒගොල්ලෝ එදා ඉඳන්ම තිබිච්ච එකනේ. ආමේ දේශපාලනයට එනකොටම ඒගොල්ලෝ ආදරය කර කර ඉන්නවා. ඔව් ඒකට ඉතින් කවුරුත් විරුද්ධ නැහැ. දැන් සාමාන්‍ය අපි එකක් සම්මන්ත්‍රණ දෙකක් තිබුණා. ඔව් අපිත් එක්ක එනවා එහෙන් ගෑගල්ලෙන් එනවා සහෝදරියෝ 8ක් විතර ආරම්භි. ආ 8ක් විතර ආවා. ඔව් කණ්ඩායම ඉන්නවා 8ක් විතර. ඔව් ඒ 8ෙන් ලොකු වතුල බඳලා ඉන්නේ ධම්මිකා කියලා. ඔව්. ඒ සම්බන්ධයේ තිබුණා මේ වෙනකොටත්. ඔව්. ඊළඟට වසන්ත දිසානායක කියලා හිටියන. ඔව්. එයාගේ තිබුණා මේ සුජාත හඳගම. ඔව්. එක සම්බන්ධය ඒවා මේ අපි දේශපාලනය කරන කාලේ ඉඳලම තිබුණු සම්බන්ධකම්. ඔව්. එතකොට සමරතුංග සහ මේ සමරය මාලා. මාලා. ඔව්. ඒ දෙන්නගේ සම්බන්ධයක් තිබුණා. ඒවා ඉතින් ව්‍යාපාරේ කවුරුත් දැනගෙන හිටපු මුලින්දල තිබුණු සම්බන්ධකම්. ඒකට විරුද්ධ වෙන්නේ නැහැ කවුරුත්. දැන් පසු කාලේ අනිත් අයගේ එහෙම සම්බන්ධකම් ඇතුළේදී ඇති වුණේ නැහැ. ඇති වෙන්නේ නැහැ ඒක. ඒකට ඔළුව යන්නේත් නැහැ ඇත්තටම කිව්වොත්. ඒක පැත්තකින්ම තිබ කාරණාව. ඒක කාවද්දලා තිබුණ එකක්ද නැත්නම් ඔයාලා විසින් ගොඩ නගාගත් එකක්ද? ඒක කාවද්දලා තිබුණා. නමුත් අපිත් විසින් ගොඩ නගාගත්තා. කාවද්දලා තිබුණා පරිම සම්බන්ධකම් එපා කියලා. මොකද ඊට පස්සේ ගැටුම් එනවනේ ඇතුළේ. ඔව්. මෙයා දාලා අරයා යන්නේ අරයා දාලා මෙයා යන්නේ ඔක වෙන කරදරයක්. ඊට පස්සේ අපි කරන කටයුත්ත අපිට කරන්න බැරි වෙනවා. බැරි වෙනවා. ඒ නිසා තමයි අපි එතන එකඟ වුණ නැත්තේ කාගවා සම්බන්ධකම් ගොඩනගා ගත්තේ නැත්තේ හුඟක් අය. ඇත්තටම සහෝදරු හරි කෙලින් හිටියා. ඔව්. දැන් මේ හරි සහෝදරයා. දැන් මේ සහෝදරි දැන් නෝනානේ. දැන් නෝනා දැන් පෙම් කරන්න ට්‍රයි කරනවා අරවා මෙයා වෙනවා එනවා කැමති වෙන්න හදනවා නොවෙනවා. යස්සේ මේ පොඩි කියන්නේ මෙයා ගැන පොඩි ඇහ ගහගෙන හිටියද? සතුරෙක් මර්ධනකාරී වැඩකට මොන හරි එහෙම නැහැ. එහෙම නැහැ. එහෙම නැහැ. පොදුවේ සියලු දෙනාටම බලන්න දයාබර එකයි. ආ එකයි. එහෙමයි අනිත් එක මේ දැන් අපි එහෙම අර එහෙම හැංගීම් ඇති වුණාට අපි අර මූලික අරමුණ තමයි මේ හැම වෙලාවෙම අපි වැඩ කරන්නේ ඔළුවේ. ඔව්. එතකොට අඩුම තරමේ ඒක පැත්තකට දාමුකෝ. මේ දන් මා දන් අහුරක් හරි මොනෝ හරි පළතුරු අහුරක් හරි ගෙනිහිලා දීලා නැද්ද ඉතින් ඒ කාරණේ මතකයි නෑ 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 මොකුත් නෑ කිසි සැලකිල්ලක් නෑ මොනවත් නෑ ඒ නෝනම් ඔක්කොටම සමවගෙන ආවා ඔක්කොම බෙදාගත්ත කෑවා ආ ආදරයට කියලා එකක්වත් නෑ ගන්නෙත් නෑ හැම ගන්නෙත් නෑ නේ ඔව් ගන්නෙත් නෑ එහෙම ගන්නත් බෑනේ ගන්න එක වැරදි දැන් 75 මුලින්ම හා කියපු වෙලාව මොකද්ද ඒ කැලේ කොතනද කොයි පළාතේදීද මතකද එහෙම පොඩි නිකන් තියෙනවද ඔළුවේ ඒක 74 විතරද නෑ නේද 75ම මුලදී වගේ නේද 75 විතර වගේ තමයි 74 නේ අවසාන කාලේ අර හේන් ගෙටුවේ අය කොහේන් ගෙටුවේ නාමල්ලෝයි ඔව් හා හා හේන් කොටනකොට එක එක කැම්ප් එකේ දෙතකොට හිටියේ ඒක නේ මම හිටියේ නෑ මම හිටියේ එළියේ එළියේ මේ අලව්ව ගෙදරට පාත්තට මේ ගොල්ලෝ හරි හොඳයි අද ආදරෙන් මතක් කරන අම්මයි තාත්තයි මට හොඳට සලකපු කට්ටිය හා උපක්‍රමිකව එහි හිටියා ඒක හිටියා ආරක්ෂාවට හිටියා ආරක්ෂාවට හිටියා මෙයාලා මේගොල්ලෝ මේගොල්ලෝ කණ්ඩායමක් අර විල්පත්තු ඒ කණ්ඩායම් අපි බෙදෙනකොට මේගොල්ලෝ කණ්ඩායමක් මේ ආවා රාජංගනේ ඔව් හා ඒ රාජංගනේට ආපු කණ්ඩායමේ තමයි මේ මෙයි
රාජන් එළිලා කියලා කවුද කියන්නේ? හා හා හා. එයායි කෑගල් එළිලා තුන් දෙනාමනේ. ඔව් අපි තුන් දෙනා. තුන් දෙනාම මේ කණ්ඩායමට ආවා. නමුත් ඉතින් එතන ආරක්ෂාව මදි. ඔව්. හරිම අවදානම්. ඊට පස්සේ කට්ටිය අපිට මම එතන අනුරාධපුරට ආවුමි. ඔව්. අපිට දැන්නුවා මෙහෙමයි මේ තුන් දෙනා මෙතන තියන්න හොඳ නැහැ. මේගොල්ලෝ කොහොම හරි එළියට ගන්න කියලා. හා හා. පස්සේ අපි මේගොල්ලෝ එළියට එක්ක ඇවිදින් ඔය අනුරාධපුරේ. හා. දැන් තැන් වල නැවතුන. නැවතුනොත් නැවතුනවා. හා. අර එහෙම ඉන්නකොට මෙයා හිතේ අලවුන. අලවුන. ඔව්. හා හා හා. දැන් ඊට පස්සේ නෑ නෑ අලවු ගෙදර එතන නෙවෙයි. අලවු ගෙදර පස්සේනේ අපි හිතියේ. හරි හරි එළියේ එහෙම ඉඳලා ඔව් ඒ අහු වෙන කාලේ එනකොට අහු වෙන කාලේ වෙනකොට. ඔව් දෙන්නම එකට දහවුනේ. එකටම නෙමෙයි. හා. දෙවංගියකට. ඒක ඔව් ඒක කිට්ටු. මෙයාලා හිටියේ හුඟ දුරේ නාමල් වෙයි මං අලවු වෙනේ. හා. මෙයාලා අපිට එන්න කිව්ව අම්මයි තාත්තයිත් එක්ක ගියා හේනේ වැඩ කරන්න. අම්මා තාත්තත් අරන් ගියාද ඒක? අපේ අම්මා තාත්තානේ මේ ගෙදර හිටියේ. ආ ගෙදර අම්මා තාත්තා. ඒගොල්ලොත් යන් කියලා තමයි එක්ක ගියේ. හරි හරි. ඒගොල්ලොත් ව්‍යාපාරේ හිටියා. ඔව්. ඒ වෙනකොටත් ඒ තා ඒගොල්ලොන්ගේ පුතා පුතා මැගසින් එකේ ලොකු පුතා. එහෙම ඉන්නදිත් ඉතින් අපිට හරියට උදව් කළා. හරි හරි. උදව් කළා ඉතින් අවසන් බොණ්ඩ දීලා ඇඳුම් පැනඳුම් ඒ සියලු දේවල්ම කරේ ඒ අලව්ව ගෙදරින්. හ්ම්. එතකොට මේ මේ එහෙමම බඳින්නද තීරණය කරේ ආදරය කරන්නද නෑ බඳින්න ප්‍රශ්නයක් නෑ ඉතින් අපිට අවිනිශ්චිතයිනේ ඉස්සරහට ජීවිතේ ඔව් දැන් මම දන්නවා මට සුවරකටම අවුරුදු 20 අවුරුදු සිර දනුවක් හම්බෙයි කියලා මට තියෙන චෝදනාවක් මම දෙන්නටම ඔව් මට හම්බෙන්නේ නෑ 20 අවුරුදු නෑ නෑ එහෙම චෝදනාවක් නෑ නෑ ඉතින් ඒ නිසා මේ එහෙම බඳින ජීවිතයක් එහෙම පිළිබඳ ස්ථිර අදහසක් නෑ දැන් ඔය අතරේ අර තව ආදර සම්බන්ධතා විවාහ වෙච්ච එහෙම හිටිය කිව්වනේ ඔව් ඊගොල්ලන්ට තමන්ගේ ඒ කියන්නේ පෙම්වතාට පෙම්වතිය අහිමි වෙච්ච වෙලාවල් දරිත් කෙනා අහිමි වෙච්ච වෙලාවල් ජීවිතය මරණයෙන් කෙලවර වෙච්ච වෙලාවල් එහෙම තිබුණාද අපි තිබුණා දැන් සුජාත හඳගම වසන්ත දිසානායක ඒ දෙන්නගේ සම්බන්ධය තිබුණානේ ඔව් සුජාත හඳගම මැරෙනවා අපි පහු බයින කාලේ ලීලාවේ නාරම්මද නා මොකද ප්‍රහාරකදි මැරෙනවා හා එතකොට ඒ දෙන්නගේ සම්බන්ධය අවසන් වෙනවා. ඒ වගේ වෙලාවල් වලදී මොකද්ද කියන්නේ සංවේදී වුණත්ද දුක හිතුණත්ද ඒක බෙදාගත්තේ කොහොමද? ආරංචි ආවහම ඒ ළඟ ඉඳලා මේ එයාලා ළඟ ඉන්නවනේ. ආ ඉන්නවනේ. අපි හිටියේ විල්පත්තු මෙයාලා ඒක කණ්ඩායම හැටියට ඉන්නකොට මෙහෙම හමුදාව වෙඩි තියනවා. නාරම්ම වෙඩි තියනකොට හොම අපි CC කඩ දුවලා මේ ඔය ගස් කුලම් වල ආවරණ වෙලා ඉන්නවා. හා. එතකොට හමුදාව ගියාට පස්සේ අපි එළියට ඇවිදින් කට්ටිය වෙඩි වෙදිච්චා එහෙම එකතු කරනකොට ආ අර බොඩි සම් වුණා. එයාත් තැපෙදිලා මැරිලා නැහැ. ආ මැරිලා නැහැ. කතා කරනවා. ඔව්. කතා කරනවා ඊට පස්සේ ආව අරගෙන රෑ ඒ තියාගෙන හිටියා. ආ. ඒ පාන්දර තමයි මැරුණේ. ඒ බෙහෙත් එහෙම ගැන කියලා එයා ළඟ බෙහෙත් පෙට්ටිය තිබිලා සියලු දෙනාටම බෙහෙත් ගැන කියලා තියෙන මේවා මේවට යොදන්න මේවා මේ ආකාරයෙන් දාන්න කියලා එහෙම කතා කරලා තියෙනවා. ආ බෙහෙත් පෙට්ටිය කාලේ තියාගෙන හිටියේ. තියාගෙන තිබුණා. එයා තමයි මේ ප්‍රථම ආධාර වලට පුහුණු කරලා හිටියා. අපි හිටියා. එයා තමයි අහිමි වෙන්නේ. ඔව්. එයා තමයි අහිමි. පිරිමි කෙනා. ගෑනු. ගෑනු කෙනා. ඔව්. ඊට පස්සේ එයා උපදෙස් දෙනවා මැරෙන්න ඉස්සර. අර අනික් මාලට එහෙම උපදෙස් දෙනවා නංගි මේක මේ මේ අතනීපෙට මේක මේකට. ආ. මැරෙනවා කියලා එයා දැනගෙන. එයා දන්නවා. දන්නවා. එයා කිව්වා මේ ඔය බෙහෙත් මට දාන්න එපා. ඔව්. එයා කිව්වා මේ මගේ අක්මාව කඩා අක්මාව පැත්තෙන් කඩාන ගිහින් තියෙනවා. ආ ආ. එයාට එයා බෝධි වෙන්න. ඔව්. ඉතින් තම මං ජීවත් වෙන්නේ ඒ නිසා ඔය බෙහෙත් මට දාන්න එපා කිව්වා. ඔව්. ඒ තරම් හිත අයියේ ඉතින් අයියේ සහ මේ දශමයක්වත් ඔව්. තමන් වෙනුවෙන් එහෙම හිතලිකව නේද? ආත්මార్థකාමී ඉච්ච කෙනෙක් නෙමෙයි. ඒකනේ එන විතට අමාරු. හරි හරි හරි. එතකොට එයාගේ මේ බොයෆ්‍රෙන්ඩ් හිටියනේ. හිටියා. එතකොට එහෙම එයා මෙහෙම වසන්ත අයියා කියන්නේ එයා හිටියා. හරි. මොකද? ඔව්. වා මේ දැන් මට තේරෙන්නේ මේ. ඔව්. ඒ දෙන්නම පෙරදෙනි විශ්වවිද්‍යාලයේනේ හිටියේ. ඔව් දෙන්නම පෙරදෙනි විශ්වවිද්‍යාලය. එයාගේ උකුලේ තමයි පණ යන්නේ. ඔව්. එතකොට ඒ දෙන්න අතර ගිය දෙබස් මතකයක් තියෙනවද? මෙයාට තමයි මතකේ තියෙන්නේ. එහෙම එහෙම නැහැ. හා. එහෙම සම්බන්ධ තිබුණා කියලා නෑ දැන් එයත් පූර්ණ කාලීන දැන් සුජාත හඳගම පූර්ණ කාලීන දේශපාලන ක්‍රියාකාරිනියක ඒක කෑගල් දිස්ත්‍රික්ක ඉතින් මෙයා අපේ දිස්ත්‍රික්කේ වසන් දිසානායක දිස්ත්‍රික්කේ උපලේකම් ඉතින් සම්බන්ධය තියෙනවා ඒගොල්ලෝගේ ඒක ටිකක් අධ්‍යාත්මිකව තියෙන්නේ මේ වෙන අනිකුත් කටයුතු වල මේ මොහොතේ වත් පෙන්නුවේ නෑ මේ මේ අර ආදරේ නිකන් නැහැ නාගෙන ඒව නෑ එහෙම නෑ සියලු දෙනාම එහෙමයි දැන් අපි ඉන්න තැන රාජංගනේ පොලිසියට ගහලා ගෙනල්ලා දැම්ම ඩිස්පෙන්සරියට තුන් දෙනෙක්ද කොහෙද
මෙහෙම ලේක් ගලවාගෙන යනවා දැන් අර. හා දෙන්නේ හරි තුන්දෙනා මට මතක නැහැ. අපේ මූණු දිහා විතරයි බැලුවේ දැන් මට බලන්න බෑ. ඉතින් මූණු දිහා බැලුවා එච්චර ඉතින් උඹලා කරපල්ලා මේක කියන්නේ කිව්වද හිතනවනේ ඉතින් කියලා මම. එහෙමනේ සිතෙවිල්ලෙන්නේ මැරෙන්න ඇත්තේ. දැන් මේ සහෝදරීට එතකොට දැන් අර අත්දැකීම දැක දැක ආරි සහෝදරයාට හරි මට හරි මේක වෙන්න පුළුවන් අපිත් මේ හැංගීමේ තමයි ඉන්නේ කියලා එකක් ආවද අපිටත් ඊළඟ දවසේ හරි මරණේ ඉන්න පුළුවන් ඒක තියෙනවා හැම තිස්සෙම තියෙනවා ඔව් මොකද මේ මේ හැම ප්‍රහාරයකදීම කීප දෙනෙක් මැරෙනවා ඔව් ඉතින් ඊළඟ වාරේ අපි කාටද කියලා අපි දන්නේ නැහැ කාට වුණත් වෙන්න පුළුවන් ඒ ඒ අවදානම එහෙම තිබුණා හැම මොහොතේම ඔය ආදරය ඇතුලේ මේ අතින් අල්ලන එකක්වත් නැහැ එහෙම නේ මොන විසුද අහසයි පොළොවයි වගේ. එහෙම නෑ අපේ සහෝදරුවත් මේ මං හිතන් දන්නේ නෑ එහෙම සම්බන්ධයක් තියෙනවා. ඒගොල්ලෝ දන්නේම නෑ. ඒක පුදුමයි කිව්වා. ආ. මෙහෙම එකක් තියෙනවා කියලා. මොකක් තිබුණා කිව්වා. ආ. තිබුණා කියන්නේ දෙහෙ එච්චර එහෙම නෑ කිසිම මේ. අහපු ප්‍රශ්නේ විතරනේ විතරයි විතරයි. එතකොට මේ හිරේ ගිහිල්ලා හිල්ලද බඳින්නේ නැත්තම් ඔව්. ආ. හිරේ අපි 75 අවසන් කරලා ඉඳහ කරන්නේ. නෑ අර කොහෙද බැන්දේ අනුරාධපුර රෙජිස්ටර් කෙනෙක් ගාව එනවා ආ පිළිවෙලක් ඇතුව ඒවා අම්මට ආවා ඔව් කරා පිළිවෙලක් කියන්නේ මේ මම දෙන්නෙක් අපි දෙන්නෙකුයි හා මෙයාගේ ගෙදරින් දෙන්නෙකුයි අවින් අපි කච්චේරි අස්සම් කරා අස්සම් කරා හා අස්සම් කළා මං අම්මට එහෙම කියලා ආවේ මේ බැඳලා එනවා ගෙදර කියලා හා ගැගල්ලේ ඔව් පස්සේ මේ බැඳලා ඉවර වුණාට පස්සේ මං කිව්වා දැන් ආයෙ දවසක් එන්න ඕනේ නැහැ එළව මේ ගමන් අපි යන් කියලා හා ඊට පස්සේ ගමම් අපි කටි ගියා කුල්ලි එච්චර එහෙමම පදිංචියට ගියා හා යම් එන මගුල් කාලා පිළිගෙන එහෙම තුනද නැත්තම් නිකන් ආවන්නේ ඔච්චරයි මගුල් ගියා ඔච්චරයි මගුල් හා මෙයාලා ගෙදරට ගියා අපි අන්න ඉවරලා එහාට ගිහින් එහෙම මට තාත්තට කිව්වා අපි හා බැන්දා කියලා ආ යනවා මේ යනවා කියලා තුල්ලිරි යනවා කියලා හා එතකොට තුල්ලිරි ආරි සහෝදරයත් එක්ක මෙහෙමයි බැඳුනේ ඔව් මේ දැන් බඳින්න කලින් නිකන් ඔය ආදර අධ්‍යක්ෂින් නෙමෙයි දෙන්නටම මූණ දෙන්න වෙච්ච මොන හරි දේවල් තියෙනවද සෝබා දහම ඇතුලේ මට කියන්න එහෙමයි ඒ කියන්නේ අපි හමුදාවත් එක ගැටිච්ච වෙලාවක් එතකොට ඉවරයි ඒව ඉවරයි ආයේ ඔක්කොම ඉවර වෙලා තමයි ඒක ඔක්කොම ඉවර වෙලා තමයි සම්බන්ධය ඇති වෙන්නේ නැතුව එහෙම තියද්දි ඇති උනේ නැහැ හ්ම් එහෙමයි නේ මහා පුදුම කතාවක් තාක ඇත්තටම මට සමහර දේවල් අදාහ ගන්න බෑ. ඒක ඇතුලේ තියෙච්ච විනය සහ හැංගීම් සම්බන්ධයෙන් ගත්ත එතනදි කියන්න ඕනේ තව කාරණයක් තියෙනවා. අපේ සහෝදරු හිටපු අය අදටත් ඉන්නවා කොටසයි. ඒගොල්ලෝ අපි දැඩිව කාන්තා පක්ෂේ දැඩිව ආරක්ෂා කරා. ඒක අනිවාර්යම සහෝදරියෝ නම් සහෝදරියම තමයි. ඒ தත්ත්වෙම ඒගොල්ලෝ ඒ தත්ත්වෙ පිටම දැන් අපි රැකගෙන තමයි හිටියේ. අපි දාලා යන්නේ කොහෙවත්. අපි ඒගොල්ලෝ යනවා නම් අහවල් තැන ඉන්න කියලා හැම යන්නේ. ඒක නේද අර ගලේ නිදාගත්තේ අපි දෙන්න. කවුරුවත් හිටියේ නැහැ මේගොල්ලෝ. ඒගොල්ලෝ එළියට ගියා ওই පාරවල් බලන්න. ඊට පස්සේ අපි දෙන්නකෝ අදරයක් දෙන්න කැලේ ඉන්නුනේ ගල උඩ නිදමු කියලා. එතන සමහර වලස්සු වාගේ. හරි හරි. අර ඒ ගලේ ඒ විදිහට මේ තරුණියෝ කණ්ඩායම කවුරුද ගානක් විශේෂම හිටියා කියන එක පිළිබඳ ඒ ගතතරු ජීවිතයේ පිළිබඳ මේ ආරක්ෂක නිලධාරින් පවා මේ පුදුම වුණා. එහෙම කියලා කියන්නේ. ඒ පිළිබඳ ගිනේ අපිටත් පුදුමයි. ඔබටත් පුදුම ඇති. මේ ඉස්සරත් මේ වගේ දැනුත් ලස්සනයිනේ. ඉස්සර නිකන් ඈ නේද? රූපරාජිනී වගේ ඉන්නේ නැද්ද? මේ රූපරාජිනියත් එක්කත් මේ අදිෂ්ඨානශීලී මනුෂ්‍යයත් එක්කත් ඒ කාලේ මියදුණු වැළලුණු සැඟවුණු ඒත් හා කියලා රන් හුයෙන් අතිනත බැඳගෙන ජීවිතයක් අලුතින් ආරම්භ කරන්න බැරි වුණු බොහෝ දෙනා මේ මහ පොළොව යට මිහිදන් වෙලා ඇති. නමුත් එසේ මිහිදන් නොවී අදටත් සුවඳ දෙන කුසුඹ දෙන අසිරිමත් කුසුමක් ලෙස
මේ ප්‍රේමණීය මතකය ඔබට අපි ගෙනාවා. Secrets of Nature. සෝබාදාමී රහස්වල පරිපාකගත ගාමක ශක්තිය ඔබට ප්‍රදානය කරන්නට ලැබිච්ච මේ අවකාශයේම ගෞරවණීයව අපි පූජා කරනවා. එවන් සොඳුරු මිනිසුන් වෙත, ආදරණීය මිනිසුන් වෙත. තවත් දවසක අපි මේ කතාවේම කොටසක් ආයි මුණ ගැහුණොත් ඔබට ඉදිරිපත් කරනවා.